අපි අද ඇවිල්ලින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ගෝජන් සේවා බල ප්‍රදේශයේ උඩකොට්ටමුල්ල ග්‍රාම සේවක වසමේ ගලහිටියාව වෙල්ලෑයට. මේ කරලින් බර වෙලා තියෙන මුළු වෙල්ලෑයම මෙවර වගා කරලා තියෙන්නේ කාබනික පොහොර භාවිතා කරලා. ඉතින් කාබනික පොහොර පිළිබඳව එක එක අය එක එක තැන එක එක විදිහේ කතා කියද්දී කාබනික පොහොර යොදලා මේ වගාව කරපු ගොවි මහත්තුරු හම් වෙලා ඇත්තට මේ කියන තරම් ප්‍රශ්න කාබනික පොහොරවල තිබෙනවද නැත්තම් වෙනදා මෙන් අනිකුත් පොහොර භාවිත කරලපු වගාවන් වගේම මේ වගාවෙත් සරු අස්වැන්නක් තිබෙනවද කවුරුත් කියන දෙයට වඩා මේ වැඩේ කරපු අයගෙන් අපි ඒක දැනගන්න එක හොඳ නිසා අපි මේ වෙල්ලෑයට ආවේ දැන් උඩකොට්ටමුල්ල වෙල්ලෑයට ආවට පස්සේ මේ ගොවි සංවිධානයේ සභාපතිතුමා වීරසිංහ ගොවි මහත්තයා හම්බෙන්නේ නැතුව අපි මේක විස්තර දැනගන්න බෑනේ සභාපතිතුමා දැන් මේ සැරේ මේ කාබනික පොහොරනේ මුළුමනින්ම මේ වගාව දෙදෙවි කාබනික පොහොර දැන් මොකද හිතන්නේ ඒ ගැන ඒ කියන්නේ අපිට රසායනික පොහොර වලට වඩා මේක වැදගත් හොඳයි දැන් සභාපතිතුමා මේ කාබනික පොහොර භාවිතා කිරීමෙන් අස්වැන්න නැති වෙනවා පළදාව නෙලා ගන්න බැරි වෙනවා විවිධ ප්‍රශ්න තියෙනවා කියලා රටතුරා විවිධ තැන්වල කතා තියෙනවානේ ඇත්තටම කියන්නකෝ ඔබතුමා භාවිතා කරපු කෙනෙක් විදිහට ඒ තරම්ම ප්‍රශ්නයක් මේ කාබනික පොහොර වල තියෙනවා ඇත්තටම අපිත් බොහොම බයෙන් තමයි හිටියේ වපරපු කාලේ ගොයම් හරියට හැදුන්නේ ඊට පස්සේ මේ කාබනික පොහොර පාවිච්චි කරාට පස්සේ තමයි ගොයම හැදිලා හොඳට ආවේ. කියන තරම් මේ ප්‍රශ්නයක් නැහැ රටේ එක එක මාධ්‍යෙන් කියනවා. නමුත් මේක තමයි සාර්ථකම ගොවිතැන. කියන තරම් යකක් අලු නැහැ. අත්ත වශයෙන්ම කාබනික පොහොර භාවිතා කරන්න කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. වස විසින් තොර කැමරේලක් දෙන්න පුළුවන් රසායනික පොහොර යොදලා වැඩ කරාට වඩා මේ කාබනික පොහොරේ අපිට සාර්ථකත්වයක් පේනවා දැනට. මම ජයන්ති මංගලිකා 643 උඩකොට්ටමුල්ල වසම් බාර කුපනිස නිලධාරි අපිට ඉස්සරවම දැන් මේ කන්නේ කාබනික පොහොර භාවිතා කරලා කුඹුරු වගා කරන්න කියලා උපදෙස් ලැබුණා අපිට ප්‍රාදේශ නිලධාරිතුමාගේ උපදෙස් මත මේ අපි එදියර පොහොර කාබනික KCL අපි ගොවි මහතුරුන්ට ලබා දුන්නා ඒවා ඒ ආකාරයෙන්ම ගොවි මහතුරු කුඹුරු වලට යෙදුවා ඊට පස්සේ අපි නොසිතූ විදිහට කුඹුරු සාර්ථකව වගා වුණා දැන් හොඳ අස්වැන්නක් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ කන්නේ රසායනික පොහොර යෙදුවාට වැඩිය ලෙඩ රෝග අඩුයි කෘමි පාලිබෝධ හානි අඩුයි හොඳට පිරීලා තියෙනවා ගොයම් කරල බොල් අඩුයි කෘමි හානි අඩුයි ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ මේ කාබනික පොහොර යොදන්න මේ අවස්ථාවේ හැම ගොවි මහත්මියෙක්ම ප්‍රශංසා කරනවා රජයට මේ කාබනික පොහොර එක මේ අපිට ලබා දුන්නට මගේ නම නවරත්න අකාඩේ කොට්ටාසේ මල්ලේ මාරකට පිහිටි ගම්මානේ තමයි කුඹුර තියෙන්නේ මේ කුඹුරේ ඇත්තෙන් දියර පොහොර ගහලා කාබනික පොහොර දමලා තමයි මේ කුඹුර මේ තත්ත්වයට ගත්තේ දැන් මේ කුඹුරේ කිසිම ක්‍රීඩාවක යමක් එහෙම සිද්ධ වුණේ නැහැ තෙල් පොහොර වෙන මොකවත් ගැහිුවේ නැහැ ඕල් නැහැ හොඳට දැන් කුඹුර පැහිලා තියෙනවා හොඳට බර තියෙනවා අක්කරේට විබුසල් 100ක් විතර දැන් ගන්න පුළුවන් විදිය තියෙනවා මේ බොරු වලට රැවටෙන්නේ නැතුව කාබනික පොහොර දාලා මේ වගේ අස්වැන්නක් අරගත්තාම කෑමට බබා විසින් තොර බත් වේලක් කන්න පුළුවන් විදිහට තමයි සලසලා තියෙන්නේ අනේ මලජේ සූර්ය අපි කොමක කළේ මේ සැරේ කාබනික පොහොරවල හැබැයි අද සමහර මාධ්‍ය සමහර දේශපාලන කණ්ඩායම් බිල් එක මවනවා ජනතාවට හැබැයි මං පැහැදිලිව කියනවා කිසිම බිල් එක නැහැ මේ කාබනික පොහොර වගා තමයි රට අවශ්‍ය රටේ ගොවියෝ විදිහට අපි ඔක්කොම එකතු වෙලා මේ කාබනික පොහොර වගාවට යමු මේ කියලා මං ඉල්ලා සිටිනවා මගේ නම ඉන්ද්‍රාණි ජයසිංහ මේ අකාඩේ වසමේ පල්ලි මාරාකඩ වසමේ කුඹුරක් තමයි අපි වැඩ කරන්නේ බොල් නැ වී බර වැඩි ඒක නිසා හොඳ අස්වැන්නක් තියෙනවා අක්කරයකට වී ගුසල් 100ක් විතර තියෙනවා හැමෝටම කියන්නේ රජෙන් දෙන පොහොර දාලා මුරු වගා කරන්න කියලා තමයි ඉතින් අපිට වස විස නැතුව හොඳ බත් වේලක් කන්න පුළුවන් www.headlinenews.lk බලමු ඉදිරියට